සේල්ලමු බුදු පපාන් වන්සේලාට අප තතාගතල උතුරා ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට. නමස්කාරවේවා නමස්කාරවේවා සාදුූ මේ ධර්ම දේශනාවතුන් ලෝකයාගේ හිතසූ පිණිස. නිවන් මගෞදදෙසා සසර දුක්කෙරවර කර ගැනීම පිණිස හේතු වාසනාවේවා සා බුදුසරණයි සුපුරදු පරිදි. අපි මේ මොහොතෙත් අපගේම පෙරපින. ර්ථවත් ගන්නමින් අර්ථකර ගනිමින් ධර්මර්ශවනය කරන්නට සූදානම් වෙන මොහොත බොහෝ ආයාසිෙන් අදධර්ම දේශන එපාත්තන්න අස්ථාව මාතුලින් මල්ලබාගති පරිරසා පරාධ කරමින් බුද්ධරාජය බුදු බලය ලෝකෙට පෙන්නමින් හැමෝටමන තේරුුණත් යම් ශක්තියකින් බුද්ධ බලය තුළ පරිසර සාධක්ෂියල්ල දුරු කරමින් අදත් අපට අවස්ථාව ලැබුණ ධර්මර්ශවනය කරන්නට අපි උත්සාහ කරන්න ඕෝන නිර්මල දහම අවබෝධ කරගෙන ඇතටම දහම භාවිතා කරන තමන් කෙරෙහි තමන් අනුකොම්ප කරගන්න කෙනෙක් බවට පත්තෙන්ට. මේ සංසාරය අපිට නොතේරි අපි කොහොමද ජීවත්තෙන්නේ අපි ජීවත්තෙන්න්න ලබිල තින්න මොන හේතු මතද මේ පලයකුමක් නිසා ලබුණු දෙයක්ද කියල හිතාගන්නට බැරිව සස්සරය අපි එ මෙහ ඇබිදිමින් මේ සස්සර ගත කරන්නේ තවත් කර්ම රැස් කරමින් තව පව් එකතුකරමින් හැම හොතම යම් යම් දේවල්ට බැඳී මැතිකරගනිමින්න්නේ බැඳීම් දැඩිකොට බලවත් කරගනිමින් නැවත් ප හේතු හදාගනිමින්. ඒ උපදිනව කියන ජරාමරණ ලබාගනිමින් ඒ හේතු එකතුකරගනිවින් තමයි අපි ජීවත්වෙෙන්නේ තේරණ බසින් සරලෝමකිවොත් අපිට අප ගැන අවබෝධයක් නැත්. මේ පවක්්‍ය මේ නොකලීතු දෙයක්කි කියලා අවබෝධයක් අපි ප්‍රථක්්ජනාපිට නැත. අන්න අවබෝධ ලබාගන්නට අපි මේ සූදානම්වෙෙන්නි ලෞවතුර සම්මා සම්බුදුරන් හන්ස කෙනෙක් ලෝකෙට පහළ වෙනතුරු පින් පව් නහදුරන අවිද්‍යාවෙන් පිරුණු ලෝකය පවත් ඒක මාර්ගයක් ලෙස හිතවින් සමහර පවු් කොහොම කරත් පවු ඒවා තමන්ගේ. ආගම ලෙස තමන්ගේ ජීවිකාාව ලෙස පත්තමින් ගත කරන ලෝකයක් තුලයි බුදුන්හසේ කෙනෙක් පහළවෙලා ආදීනම විපාක පෙන්නලා එයින් ගැලවෙන්ඩ සුදුකොම් ලබා හැන් ඇගේ හැංගිල තිබුණු පෙරසර පුරුද්ධ මතුකරකෙන ධර්ම දේශනා කොට මාර්ගය පෙන්න්න ආදී ඔවුන් සසර දුකෙන් අතමි දෙව්වේ ලෝතුරා බුදුන් වහන්සි කෙනෙක් මයි. ඉතිං අපි තම තමන් තේරුම් ගන්නට ඕන තමාට තමා පේෙන්ෙම නෑ. මාට තමාගගේ අවබෝධ කරගන්නට බෑ. තමාගේ මේ ක්‍රියාව ඊළඟ මොහොතෙ කුමක් විදියට පහල වෙයිද. මේ මොහොති කරනද ඊළඟ මෝතිේ විපාහකයක් වශෙන් එනවා කියලා හිතාගන්නට බැරි. මේ විපාක නිසා අපි දැන් කොච්චර සතුටින් ඉන්න දඟලන්නේ කොච්චර හැදුවත් අප ඒඒ සතුටෙන් ඉන්න දඟලන මොහොත දුක් දින බවත් සසර පුරද්දක් බලවත් කරගන්න බවත් සසරට බැඳෙන බවත් හිතාගන්්ඩ. මොන්න ක්‍රමයකටවත් බැහැ අපි තුලයි නොදන්නකම තියෙන්නේ අපි තුළයි බැරිකම තියෙන්න්නේ අපි තුළයි හීන මානය තියෙන්නේ එමරි සාපි මේ උත්සහ කර න්නන්නේ සියලුව අපි නොදැන හිටපු දේවල් දැනගෙන අවබෝධ කරගෙන තමන්ගේ හිත ජීවිතය වශයෙන් තිය හිතට අනුව කය වචනය සිත නැවත ක්‍රියාත්මක වෙන මෙන්න මේ සියලු ක්‍රියාත්මක වී මෙහමනැඇත මේ සංකාරයන් සංකතයන්ගෙන් තමන්ගේ ජීවිතය. පරිස්සංකර ගණ්ඩ නැවත උපතකට ගෙහිල්ල මරණයක් ලබාගණ්ඩ මේ ජරාමර දුක්ෂහිත ගෝර සස්රෙන් ගැලවිෙන්ඩ මේ ධර්මස්තවනය කරන්නන්නේ අවබෝධය ලබාගන්නට ලබාගත් අවබෝධය පුළුල් කරගෙන බලවත් කරගෙන ඇත්තට අනුන් රවට්ටන්ඩ නෙවී තමන් විසින් තමන් හැවටුනු කාලෙ. ගෙලවිලා තමන් සැනසිල්ල ලබාගන්නට. ඔබ මේ අහන විලාවෙත් ඔබට තේරෙන ඇති හිතට පුදුම සැනසිල්ලක් බුදුන්හන්සසිකි වචනයක් අහනකොට මනතරන් සැනසිල්ලත් තියනවද කියලා දන්නේ දහම තේරෙන සසරේ පුරුද්ධ තියන පින්වක් පිරිසයි. එම නිසාපය අද උත්සා කරබු මේ අපි දැනටත් මේතා කහපු සියලු ධරම එකක්මයි එකම දෙයක්මයි කියන්නේ නිවන් අවබෝත කර ගණඩ ඒ නි චතුරාර් සත්‍ය අවබෝත කර ගණ්ඩමයි. බුදුරණහන්සි කෙනෙක් විවිධ ක්‍රමයටතේ තේරණ කෙනටේ තේරෙන්නේ මොනක්‍රමයටට දහම් දෙසුවද්දය ක්‍රම යටතේ. ඒ මාර්ගය දේශනා කරා. එයට අදාළ වූ වචන ඔහුට තේරෙන වචනවලින් යොෝදාගතය එම නිසයි විධ සූත්‍රපට හමුවවෙන්නේ හැම දේක මන්තර්ගතයකයි ඒ සසරදුක් කෙලවර වෙන විදිටත් සසරට දුක් එකතු නොවෙන විදිට සසර පුරුදු හැදෙන්නේ නැතිවිදිටත් පුරුදු තිබෙන එයින් ගැලවිලා ජීවත් වෙනකං ජීවිතයට අවශ්‍යදේ හරි හම්ප කර ගන්නකං ඒවා බලවත් කර ගන්න නැතුව හුරුවක් කර ගණඩි නැතුව ලැබෙන පිනකට ලැබෙන දෙයක් බව ඔබෝධ කරගෙන හොඳ වැඩ කරමින් ජීවිතයයේ සූපත් කර ගන්න තමයි. හම දේශනා කළේ එතනද විවිධ කෙනාට තේරෙන බාසාවල් ඒ පලාාත් අනුව ඉන්දයා විශාල රටක්නිසා භාසාාවසයෙන් විධ ප්‍රමාණකුත් විශාල ප්‍රමාණකුත් සංස්කෘතිගින් වශයෙන් විශාල සංස්කෘති ප්‍රමාණිකුත් තිබුණ නිසා යට අදාළව දේශනා කරද්දි සංස්කෘති අංගවල තිබෙන්න වූ වචනත් සංස්කෘති අංගවල තිබෙන්න්න වූ කුත ක්ෂ ල් කොට දම් දසුවම නිසයි සූතව වල හැතල විදධවිතය ට පෙනෙන්නේ හැමෙකමන්තර්ගත තමයි සබ පාපස් අකරනං කුසලස්සූප සම්පදා සචිත්ත පරරි ෝධපනං ඒතන් බුද්ධාන ශාසනන් කියලලා බ සියලු බුදුන් වහන්සේලාගේ දේශනාව වන පවකරන්ඩ එපා කියන මහා කරුණාව මුල් කොට මහදයාව මහනුකම් පාමුල්ොට දේශනා කළ ප බුද්ධ වච්චින සබ් පාපස් අකරන. අපි කරන්නේ පෞද්ධ පව් නොවන දෙයක්ද කියලා අපිට දැනගණ්ඩ ලැබුණේ බුදුන් වහන්සේගේ සරණයන්න පටන්ගත්තට පස්සේ. එතකං අපි පවක්විත්්‍යය දන්නේ නැත. අපි හිතුව මේක සමාජට හොඳ වැඩක්. අපි හිතුවේ අපි ගැන නෙවි සමාජ ගැන. අපි හිතුවේ රට ගැන, අපිහිතුවේ ලෝකය ගැ. මක් තල අවසන්න එනකොට ට හැවිල් ඔට උදව කරන්නේ නෑ ලෝක ඇවිල් ඔබට උද් කරන්නේ නෑ මාජ ක්‍රම ඔබට ඇල්ල දව කරන්නේ සමාජන පන්ති විසින් ඔපට උදව කරන්නේ සමිති සමාගම් ඔපට උදව කරන්නේ උදව් කරන්න එනවා කියල එන්නෙත් තව ඔට රිදවන්ඩමිසක් ඔබට දන්නන්ඩමිසා වෙන්න කිසි දෙයක් ඔපට මේන් ලැබෙන්න්නේි නැති බව. සෙල්ල මනිත්‍ය බාව වබෝධ කරගෙන සියල්ලම අනර්ථ බාව අවබෝධ කරගත්ත දවසට. හිත නැමෙයිත් බුදුන් වහන්සේගේ සද්ධර්මය දෙසට පවු් නොහොරන මාර්ගයේ දෙසට කුසල් උපදවන මග දෙසට සිත සුද්ධ කරන මග දෙසට හිත නැමෙයි එතකං. අපි නිකං දුවන්නං වාල දුවන පිරිසක්. මොකදෝදයක බයිවලස්පියයත් දිව්වම අනිත් අස්පියොත් ඒ පැත්ට දවා පලවනි අස්පියය විතරයි මොකො දුවන්නඇද කියලා දනි අනිත් අස්පියෝ අරස්පිය දුවන නිසාදදිව. අර අස්පිය බය තියෙනකන් දිවූ අනිත් අස්පිය මඟ දිහති වැටිල නැවවුණ. මේක තේරුම් ගණ්ඩ සමහරු කියන්නම් වාලේ කියන්නම් වාේ තේරුමක් නැතුවමේ දහ මහලා දහම යාර්ථය කුමක්ද නොදන දහමෙන් උගන්න අන්න කුමක්ද කියලා නොදැන ඒක තම ජීවිතයට ගලපුගන්නට බැරුව දහම තුළම අතර මංවෙච්ච පිරිසක් වෙන්නට එපා මොකද ඔබට ඔබවත් නෑ. ඔබ ගැන හිතන්නේ නෑ ඔබට වෙන්න යන අනර්තයක් ඔබ මේ හදාගන්නෝ කියලා ඔබට තේරෙන්නේ නෑ අවබෝධ වෙන්ඩෙ නෑ දැනගණ්ඩ කමයක් නෑ ඔබ ඉගෙනගන්නට ඇති විවිධ අධ්‍යාපන ක්‍රම විධ කාර්මික අධ්‍යාපන ක්‍රම බ ලෝක හොඳයි කියන හැම්ම දේමිකට ගන්නට ඇති හැබැ එක ක්‍රමය එකවත් ඔබ ගැන හිතන්න උගන්නලා නෑ උගන්නන්නෙත් නෑ දැනගන්නත් බෑ කොච්චරදිව්වත් හති වැටයි එච්චරයි මිසා දැ අද බට පටන්ගන්න අනුකම්පා කරන්ද. දුක් විදිිනකොට දුක දැනෙන්නේ දුක් විදින කෙනාට ඒ වෙලාවට දුක විඳින. හැබැයි එයිට තේරෙන්නෑ මේ ඉපදුුණු නිිසයි මේ දුකතියෙන්. මොකක්කරි නොලැබුණනාා මහරි ෝන දෙයක් නොලැබුණාම හිත විඳවන. ඒදේ ලැබෙනකං ඒ අදහසම දිගට දිගට ගලාගෙන නවා ගලාගෙන එන්න වාරයක් ගාන හිතෙන් තැවෙන වල් අත වෙනවා පිච්චන. යම් පිංචං නලබති තම්පි දුක්කන් මේ දුක මේ දුකක් යැයි නොදැන එය ලැබෙනතුරු හිතන්ගන්නව ලැබෙයි ලැබේ. යම් දෙයක් ලබාගැනීමට යම් අරමුණක් ලෙස තමයි සිත පහල වෙන්නේ. සිතුවිල්ලක් ලෙස වචන හරභයක් ලෙස කරන්න නතු ජීවිතෙන් දකින්න එතකොට වචන නොවේ අර්ථතය වැටහෙයි. සිතුවිල්ලක් ලෙස යමක්කෙයි මට මේක ලැබෙයි කියනවා. එ ලැබේ ගෙන තැනම රූප කාමමයි. රපයත් රූපය ගෙන හැගේ මත් කාමට්ටමටම හිත වැටිලා ඒයට හිතෙන් ඇලෙන තන්හාව පහල වෙනවා. එය ඒ තන්නා පලොමකෙන් මත්වෙනවා ඒ ඒ නැතුව බැරිදියක් වෙනෝ රාගය පහල වෙනවා තන්හාව රාගය මේ රූපය නිසා සංකප්ප රාගූපොරිසස්ස කාමූ රූප තන්නා රූපරාග දැන් ඔබට තේරෙනවාද යමක් ඔපට අරමුණනවෙයි අරමුණු වනු එකට ඔබේ හිතේ එකඟ බව තන්හාාව සහ ඒ මත්වෙන බවය නැතුව බැරි බව රාගය පහළවෙයි. මේ අකුසල ධර්ම සසරට ඇද බැඳ තබන ඔබ ගැන හිතන්න ඉඩ නො දෙෙන ධර්ම රාගය තන්හාාව කාමය. මේ ආකුසල් ධර්ම ඔබ තුළ පහළවෙන්නේ ඔබට ඔබ ගැන හිතන්නට බිදක්කත් ඉඩ නොදී මහොතක්වත් ඉඩ නොදී ඔබ මොනතරං. හිතන්ඩ උත්සාහ කරත් මොනතරං හිතන්ඩ බැලුවත් හිතන් ඉඩක් ලැබෙන්නේ නෑ. ඔබට පොඩ්ඩක් අත් ඉඩ ලැබිල නෑ. මේ අහපු මේ අද වෙනකන් දහම හපුවාය පවා. ඔබ කියන්නේ සමාජට බහිනව කෙල දැනුත් සමාජින් දැනුත් බැහැල ඉන්නේ අමුතු දෙයක් නෑ. ඔබ මේ දැන්ගත කරන්නත් මොහොතක්. ඔබ ගෙදර වාඩිවෙලි ඉදික් ගත කරන්නේ මොහොතක්. ඔබ ඇවිදි ඉද්දිගත කරන්න ත්තේ මොහතක් ං ඔට තේරෙන බසින් කියන්න මේ උත්සාහ කරන්න. අපි අමාරුවෙන් අවබෝධ කර ගත්ත සහ අවබෝධ කර ගනිමින් සිටින දෙයක් ඔබට තේරෙන බසට ම මේ ගුණු කරනවා. මේ අවබෝධ කර ගත්තදේ ඔබ හිතැ ඔබ මේ මොහොතෙ ඉන්නවා යම් මොහොත මේ මොහොතත් ඇවිදිෙන මොහොතත් ඔක්කම මොහොතක් ඔබේ හිතෙයි අසවලා කියලා රමුණක් එෙනවා. අසවල් දෙයක් කියලා රමුණක් එෙනවා මේ අසවල් කාලය මේ අසවල් ියුගයේ. අසවල්ගෙනා හිටියයොත් හොඳදයි ආදී සංකල්ප පහලවෙන්න කලක් වෙලාවක් නෑ තැනක් නොතනක් නෑ ඉරියව්වක් නෑ. අසවල් කෙනා මට බැනා කියල පහළවිඩ මේක මතකට එෙමත්තන් සිතුවිල්ලක් ලෙස මේ පහලවෙන්න කාලයේ ප් තැනක ප්‍රශ්නයක් ඉරියව්ුවක ප්‍රශ්නයක් නෑ. ඒක පහළ වෙනකොටම අපි අන්නේඒ එක ගැන හිතන කෙනෙක් වෙනවා. ඒ ගැ හිතට ගන්නවා යට තන්නහාව පහල වෙනවා පහල වූගමන් අපි දිගට දිගට අරුණ ඇති නැතිවමින් නැතිවෙමින් නැතිවමින් එම සංකල්පය විදියටට හෝ ඒ සංකල්පය සුල්ලු සුලු වශයෙන් වෙනස්වෙදිෝ ඒකම පහල වෙනවා. අපි මේක හෙම්බත්වෙනවා මේකෙන් විඳවනවා මේක ශක්තිමත් කරනවසේ සිතන ශක්තිඒ අරමුණ සිතන ශක්තිහෙවත් අරමුණහි ඇැලෙන බව අ. ඇසරු කරන බව ශක්තිමත් කරගන්න බලවත් කරගන්නවා. කවදාන කියල වෙඩදය. ඔබට ඉරිිය අව්වන්න මෙහෙම හිතල හිතල හිතලා හොඳටම හති වැටිල හෙම්බත්වෙල දාඩිය දාලා. ඇ කලන්ත වෙන දෙ නැපෙනයනකං කල්පනා කරනවා. ඔබ කියන්නේ කල්පනා කරනවාගිය ඒක දියුණ වෙන ෙනනා ලක්ෂණයලු මේ බුදුන් වහස පෙන් වූ පරිහානය පුද්ජලයාගේ ලක්ෂණය දියුණුුව කියනා යත් ලෝක ඉන්න. අසූචි වලට ජරාවකි ව හිටිය ජම්පුකා ජීවිකට එක සැපයි. එක එක්කෙනට හිතෙන හැටිය කර්ම විපාක මත ගෙවන හැකි. එතකොට අරමුණ අතහැර ගණ්ඩ බැරි අරමුණ ඔ ඕනොවෙේලක එන්ඩ පුළුවන් අරි කෙනාමං ඉල්ලපු දේ දුන්න මේක හිතෙනකොට අසහනයට පත්වෙනව දවේශයන්නේ දේය එන්න මෙහෙම කරණ්ඩෝ න ඊළඟට එනො යාට ම මෙහෙම පලි ග්ඩෝ නනාදී සංකල්ප මැවමින් සංකල්ප විවිධ හැඩතල ගනිමින් එක දිගට එන්ඩ ගන්න. නවතින්නේ නෑ. ඒක න අතින් ඒකනට අනුකම්ප කරන්න නැත්තන් අපි කොම දෙයාට අනුකම්ප කරන්න ලෞතුරා බුදුන් වහන්සේ කෙනෙක් අනුකම්පා කරලම අපිට මේ දේශනා කළ දහම අපිට තේරුණාකිව්වට අපි තේරනානං හෙනම් අපිට අපිට වෙන අනර්ධය තේරිල ඇති අපිට වෙන අවැඩ තේරිල ඇති අපිට වෙන විපත තේරිල ඇති අපි කරගත් කරම විපාක එක්කර ගත්ත කරම විපාක කෙන දැනගෙන නැති කොහොම දැනගණ්ඩද මට මමවත් නැතිකොට. මේක තුකර ගත්ත දේ මතක් වෙනකොට අපිට ඒක ඇසුරු වෙන. මැරන වෙලා වුණනොත් ඔහය වෙලා මැරැද්ද අපි වෙච්චර දවස් කතාල වි විසාලා වාරගාන ගත් උපමාව තොදෙයිඒ ්‍රා්ණය මරණසන්න වෙලාේ රත්තරම් බඩු මතක් කලා බල් එෙක්කුුණේ. රත්තරම් බඩු වලට ආස කර නිසා. ඒ රූ පෙහිතේ පහල වනේ ඒකට ආස කර නිසා බල් එෙක්කුණා. ඒ මැරෙන වෙලාේ චුත වෙන වෙලා වෙච චුති ප්‍රතිසන්ධය වසේ නැවත සන්දිවෙන්න උදව්වෙන සිත වශයෙන් සිතවිල්ල ලෙස මේ පහලුණ එතකොට. පිට කෙනෙක් කතුරෙක් කියල පහලනු තියන්න තැන අපිට ලැබෙන උපතකුමක් වෙයිද. අපි ගනන් හදදක ගාන දුන්න ඉතිරි ගණන් අපි අර හුරුව යොදාගෙන හදල පාස් කියලා ලකුණක් ගත්තා. මේකත් ගලපන්න පුරුදුවෙන් ඒ විදියට. හැක මහන්නගේ හිල්ල අමහරු ඇට නැතුව ගල ප්ඩ පුරුදුවෙන් ඒනම් අපි සවලා හතුර කියල හිතුවනම් මේ අරමුණ මැරණ වෙලාවට ආවනන් ඒ දේශය ආවෝතුන් ගිහිල්ල වැටෙන තැන. මහත් දරුණු ඉතා හිතා ගණඩ බ දරුණු ගනේ තැන නරක තැනක උත්පත්තිය ලබනවා. මෙතන ඉඳගෙනත් විඳවනවනන් ඒ තැංගල විදවනේට උත්තර නෑ. මේ උත්තර තියෙන තැන බුද්ධ ශාසනය. බුදුවරු පහල වෙන භූමිය මනුස්ස ලෝකේ. ඉඳගෙනත් උත්තර තිය ද. ත්තරේ තමට පාඩක් වුණනා විතරනම් ගලපගණ්ඩ බැරි දෙයක්ක් ව නානං පාඩන් කෙනා තමයි හිතන්ඉන්න ම දන්නවා කෙරුමා කියලා දන්න කෙන සද්ද නෑ මොකද එහෙම දන්නවා කියලන එකත් මානය කියලා දන්නවා ඒක නුත්ත ඇයි මිදෙනවා මිසා දන්න කෙනා කෑ ගහන්න ෑ පිරුණු කලේ හෙල්ලෙන් නඇත සද්ද නගන්න නැතුවා වගේ පිරුණු නැති කලේ හෙල්ලෙනකොට සොස්සොස් ගල සද් දෙෙනවා ඒවගේ. මේ අසම්පූර්ව මිනිහ කෑ ගහනෝ මම දන්නවා ඕයක වෙන්න කොහොම දහනවා තර්ක කර අතක්කාාවචර දහමක් තර්කෙන් ඔප්පු කරන්න බැරි නිර්මල දහමක්. භාවිතෙන්ම දැනගතය යුතු දැකගතය යුතු දහමක් කොහොමද හිතන් අපිට පේෙන් ඇැතිකොට අපි කොහෙද දහමක ඉන්නවා කියන්නේ. කොතනද අපි දහමක ඉන්නවා කියන්නේ. ත අපි මොන තරම් අපි අපිට අනුකම්පා කළ ගත යුතුද තමා තමාට අනුකම්පා කර ගත යුතුද හෙනම් සසර කොහොම ඇතිද කියලා දැන් හිතන්ඩ තමන් ආසකරන සාධාරණයි කල මේ ලෝකෙ දේවල් තියෙන. හොරකන්නොරපු දේවල් සාධාරණ දේවල්. සමන් වහන්සිේ අම්භකරපුව සාධාරණ දේවල්. ඕ සාධාරය ඇතමයි ොදයියට මතක් වෙන්නේ. තමන් මහන්සියෙන් හම්භකරපුව තමයි මතක් වෙන්නේ. මතක් කියලා තමයි බල් එක්කුණේ. දැන්වත් තේරෙනවනක් මේ චුට්ට තේරෙන වනක්. මොනතර ගාම් ීද මොනතරං උත්තරීතරද. මොනතරං උතුම්ද හිතාගන්න ඔබට දැම් පුළුවන් වෙන්න ට ඕන. ඒනං බෝබට අනුකම්පා කරන්න වන ඇම මොහතකම හැම මොහතකො මොකක් හරි දෙයක් හිතටේ නවා. මොකක්කරි සංකල්පයක් හිතටේ නවා. මොකක්හරි අදහසක් හිතටේ නවා. මොකක් හරි අරමුණක් හිතටේ නවා. ඒ හිතට එනක. ප්‍රශ්නයක් නෙවෙයි ඔබට ඔබ නොදන්න නිසා. ඔබ ඒවහිත හිත ඉන්න නිසා. ඒවට ඇලිලා ඇඹිලය වගේ ඇලිලා. ඒ වාර්මුණු දිගේ යන නිසා ඔබට ප්‍රශ්නයක් නැම මේක ප්‍රශ්නයක් වෙන්න එක දැනගත්ත කෙනාට අනේමං ඕෝමද බේරෙන්නේ. හරි බයක් වෙන ෝසර. ොදයි අර රත්තරම් බඩු තමන්ගේ සාධාරණ වස්තුදේ පළ මතක්වෙලලා බල් එෙක් නං වුනේ සාධාරණ වස්තු ඇසරු කරපු මතක් වුණු වෙලාවෙේ ඉඩම මතක් වුණු තාත් ඌරෙක් නං ුනේ සිවුර මතක් වෙලා අවසාන කාවෙක් නං වුණේ තමන්ට දැන් තමන් අනුප කම්ප කරනවද කාපු බීපුවා විටමින් තියෙනවා අධිතුරු කරපු තියෙනවද. අන්න ඉතිරිකොරපු ටිගත්තමයි මතක් වෙන්නේ තොදේ ඒ ප්‍රාහ්මණයටය ැ ඉතර කරන්න්න එපා කියනවනව සමාජ සම්මත දේව ේ විග්‍රහ කරන්න නෑ ඒව කතා කරඩෙත් නෑ. මතකුණු මොනව කොරඩ වැරන වෙලාට වාසනාවක් නෑ. අපි සම්මත ලෝක හිතන් ඉටි තමන්ගේෙද මතක්කක වාසනාවක් කියලා. අද මගේ දේ බල මතක්කුණ හරි වාසනාවක් කියලා. එම නිසා හිතට ආම මේක මෙන හිකරන වෙනුවට ඒ සංල්පයක් කියල මිනිහි කරනව වෙනුවට යනිත්්‍ය වෙන සිතක් කියල මිනිහි කරන. වෙනුවට ඒ බුද්ඥානය භාවිතා කරන වෙනුවට මතක් වූදට ඇලුන ඇලුණු දෙඉම්මත් වුණ රතන්හා කලා රාගය වුණා විති කවදාව ජැලවෙනවා බලන්ඩ. මේ ටික තමයි බීජ කියන්නේ. මේක තමයි පැලවෙනවා කියන්නේ මේක තමයි ප්‍රතිසන්දි වෙනවා කියන මේක තමයි නැවතවඋප දෙන්න උදව්න ධර්ම කියන්නේ. මෙන්න මේ ධර්මතාව යටතෙ මේේ ධර්ම නියයාමය යටතේ. සහසාරයි කෙල්ලවරක් නොපෙනද සසරේ ය ඔන්න ඔය ක්‍රමහය යටති. මනුස්ස ලෝක නෙද්දී ලෝකය මුලින් නිර්මාණය වෙනකොට විතරක් ඕපපාතික සත්‍යයෝ බ්‍රහ්ම ලෝකින් ආබස්සර බ්‍රහ්ම ෝකින් චුත්තවෙල මෙහෙ ප්‍රතිසන්දිි වෙන්නේ ඕපපාතිකව. ය හැරුණු ඉන් පසු යුගවල මවහු දෙමෝපියන් මත තමයි මනුස්සාත්ම ලැබේ. අපි තේරුම් ග්ඩවනමේති කොඳට ඒ ලැබෙන කොට අපි කිය හිස්සත් තිින්ල්ලුආරි අපි කියන පුරුදුුවෙච්ච හැටි ඒ බෞතික දේපල ගෙනල්ල නෑකා රේව හිස්සතින්ඩු හැබැයි සංසාරම කරපු පවපින්තික හුරුව වශෙන් එයිට නොද එයිට නොපෙනෙන්න ගෙනවා ඒකට කාලය සකස්සෙන තුරු අපි හිටිය පල දෙෙන කාලේනකොට ලැබෙන්ඩ කත්තා නැකයා ලැබුණ උසස්සයම් ලැබුණා පින පල දෙන්න දෙන්න ලැබුණ ලැබෙන්න්න ලැබෙන්න්නේ ඇයි ඇලුනා ඇලි ඇලේ ඇයි ඇයිට එය යහිමි කර ගත්තා. ඒවත් තුළ ඉඳගෙන මේවා සිතවිලි කියලා බලල මේවා නිෙස්සරණයට තමන් මාර්ගය වඩන්නට යොදා ගණ්ඩකීය කී දෙෙන අටද පුළුව. බෑ හැමවන්ටම බෑ බැහැම තමයි. ටික දෙෙකුටයි පුළුවන් වෙන්නේ දෙක හමාරක් වෙච්ච නගහන මේ කහනු ඇති එක්දහස් පන්සීයක් විිතර පොකොද මම ීසතය කිව දේශන කරන්න ඇතැකිව්ට තේරුම මම පැත්තකට වෙල ඉන්න ආසයි කියනෙක්. ඉතින් ඒකට කාල එනකම් මංඉන්න ඒය වෙලාවට මං පැත්තකට වෙනවා එතකම් ං කතා කර මං කිව්වන ඉල ලබුණනො කතා කරනවා ඉතින් බොහොම මම මට අනුකම්ප කරගන්න ඔබ ඔබට අනුකම්ප කරගන්න ඒ ඉතින් මට තීරණය කරන්න බෑ එක බලෙන් දෙන්න බෑ බලෙන් දෙන දෙයක් නෙල් ඔබ ඔබට අනුකම්ප නොකරොත් ඔබ අයි බව කොහ හරි ඔයයිසට ගෙහිල්ල මැරෙන කොට හරි හම නැත්තන්ම් ඔය මැරණ දි කියන්න කාටවත් බෑ ඒ වෙලාවට ඔය ඔබ දන්න දෙයක් තමයි මතකෙට එන් ඉතිං ඒකට අනුවගල කොහෙහරි උපදීවී එච්චෙ රයි ලැබෙන් ඉපදුණු තැන ඉඳලා පට ගන බුද්ධෝොත්ප පාද කාලයක් වුනොත් දාහමයි සරනැගෙහිල්ලා ගැලවෙෙන්ඩ පුළුවන්. පෙර හුරුව තිබුණොත් ඒත් පුළුවන් පෙර සසර පුරුදු තිබ්බොත් පුළුව නැති වුණොත් බැ. අම්මයි තාත්තයි දියනියයි සහෝතර දෙන්නයි කතා අවස්තුවෙන් සහෝදරයා ලොකු සහෝදරයා ගිහිල්ලා නිවන් දැක්කා. අනි සහෝදර ෙදර හිටියගො විතන්කරා. අමුලින් මැරුණා මැරිලා ඌරෙක් වෙලා හිටියා ඔබ දන්න කතාව මං මේ කියන්නේ ඊට පස්සේ අම්ම මැරුණා අම්ම මැරිලා ගැරණියක් වුණු බවත් ඊට පස්සේ දියනිය මැරිලා මතකට අනුව ගෙබ්බෙක් වුණු බවත් එතකොට සහෝදරයා තමන්ගේ ලොකු සහෝදරයා ප්‍රහත් වෙලා කෙලෙස් නසා ඔහු ගෙදර එෙන දවස එන්නේ මල්ලිට නිවන් දකින්න බලය තියෙන නිසා එනකොට මල්ලී ඌරෙක් මරංනා බව. බවේ හැටි දැම්මේ කියන්නේ භවයට වැටුණුොත් කිසිම සහනයක් නැත කෑගැහුවත් මරණවා. ඔබේ හිතේ ඔබ ඔබ අනුකම්පාකරගන්න ඕනේ ඔබේ අතර් කැපෙනවට උබාක මැතියි. ඔබට කවු හරි ගහනවට උබාක මැති. ඔබට බනිනවට ඔබාක මැති. ඔබ ආසයි බැනු නාහන්ඩ ඔබසයි ගුටි නොකන්ඩ නේද ඔබ සයි. ජීවිත නැකරව ගන්නන්නේ නැතුව ජීවත්වෙන්ද ඔබට එව්පමාකර ගණ්ඩ පුළුවන්න ඔබට ඒටි කුපමාකරග්ඩ පුළුවන්නන් ඔබ අනුන් ඒ කරනවද අනුනුත් අකමැති. අනුන් අකමැති දෙයක් කරන එක සාහසිකකමක්. සැහැසිකම ත්‍රස්ථවාදී වැඩක් මහාකර්මයක් දහමට අනුව බැලුව මාවිපාකයක් අන්න හ සසරට වැටෙනවා. ඒන කවදහරි දවසක තමන්ට තේරුුණ තමයි තමන් අනුන්ට කරදන හිංසා කරලා පව් එකතු කරනෙ නවත්තන්න පටන් ගත ම න්න එතෙන්න්ටෙනයි අද මේ කතාව මූල රම්භය වශයෙන් ගන්න අතිශය වටින කොටස්ටිකම් මෙතෙක් කතා කරේ. අජාසත්ත රජ්ජුරුවෝ මහා පව්කරපු පෞකාරකමේ රැගා රඟ පහපු අජාසත්ත රජ්ජුරු. තම පාට මවපියාකරපු කරු මෙයක් අරගහ ගත්තා ඒ කියන්නේ. සැරප්පු දාන් ගේපු දේක සපත්තුදාගෙන ගේපු පූජනනි ස්ථානයකින් ගපු එක කර්මය ඇහවු කරගා ගත්තා ඔහු දන්නෑ ඔහු ඉතින් තාත්තගේ කකුල් පලලා ගිනි ගොඩල්ල ඇවිදල ලුණු ගොරක බැඳල තිබ්බ කියලා තමයි කතාවවස්තු වල තියෙන්නේ හැබැ ඒ දැඩුවම දෙනකං අජාසත් රච්චිරුන්ට මේක පෞ්නේදි කියලලා තේරුන්නේේ අම්මට කන ඇගේ ගාගෙන ගේපුුවක් කන්න තහනක රොබ කතාව දැනගන්න හොඳට එතකොට යාගේ බිරිඳට දරුවෙක් ලැුුණු දවස තමයි එඇ දරුව දැක්කමපු සෙෙනෙහසට හිතුළ මගේ තාත්තත් අනේ මට මේ වගේ ආදරය කරන්න ඇති කියලා. න්න එතෙන්දී අනුගැන හිතන්නාවේ. එයන්න එහනම් අද හිතා ගන්න. ඔබ ඔබට ඔබට අනුකම්පා කරන අත්තානං උපමංකත්වා තමා උපමා කරාම පවුකරණ එක නවත්ත ගන්න අහාරු නෑ. හොඳවැඩ කරන එක ක්‍රියාත්ම කරන්න අමාරු නෑ. එදා බෝධි සත්‍යය පෙරුම්පුරද්දිී උබ දන්නවා ඉල්ලිස මලපෙරේතෙක් ඉල්ලිස සිටාන ඕක තියෙන හැමෝගම දේවල් අර එකතුර. ඒ වෙලා විශක්ක්‍ර දේවේන්දරැන් වහන්සේ වශයෙන් හිටි අප මහබෝසතාන් වහන්සේ ඉල්ලිස විදී වෙසක් මවාගෙන ඇවිල්ල එලියට ගේපු ඒලක ඒ දේ සියලු දේ දන්දීලා ඔහුගේ ඒ මහ නිරයට යන්න තිබුණු ගමනක් වැලැක්කවා සතරපාට ඇන්න තිබුණු ගමනක් වැලැක්වා පුළුවන් නිසා අප ම බෝසතරන්වාස මකාද රජ්ජිරු වෙලෙද්දී නරකෙස්කහක් ඉදිුණු කෙස්කහත් දැකලා සියල්ල දාල වනගතවුණ.ඒ පුරදු නිසාය පෙරම්පපුර නිසානි ම මේ මේටිකින් කියනන්නේ පුරදුන තියට බැහැකියන්ද සර පොඩ හ රුදධ න මේ නකොට දැන් ඔහුට පිගන්න ක්තිය හැද. පිළිගන්න ශක්තිය කියන පිළිගන්න පුළුව බව කියන්නේ මහ බලයක් බල ධරමැක එකේ. ඒ ඔව ඇත කිය අනි කෙනනට පිළිගන්න තර්කයන්නේ පිළිගන්න ශක්තියක් එන්නේ නෑ පුරුදු නැතියට එන්න විදින්නේ. ඔවුන් මේක නැතිකරන්න උපායිවල්ල උන්ටේ න. මේකට පහර දෙන්න මෙයට බොරු ගොතන්ට ඕන තරන් අයට න අන්න අය හොන්තට පවගර ගන්න. එතකොට මේ එකම දේ තුළ පින පව හොඳදේවෙන් වැරදිදේ දෙකම සමාජයතුල ක්‍රියාත්මක කරන සමාජය ඔබ තුළ. එතකොට අජාසත්ත රජරුන්ට තම උමා වුණු නිසා මම් මේ කරොත් මට මේ තාත්තා ඔ මේඒ වගේ ආදරේ වෙන්න ඇති නේද කියලා හිතුන්නේේ තමන්ට ඒක දැනුනු නිසා. ඔබටත් දැනුනුත්. ඔබටත් බඩගි ඔපට බඩගින්නට කණ්ඩෝල අනේ අනිත් අයටත් බඩගිනිි ඇති අනිත් අය කැම තිනෑ බඩගින්න ඉන්ඩ කියලලා වේ අයට මන් සලකණ්ඩෝවන කියලා හිතෙන්න මොනතරම් මහත්පික් පින්වන්ත සිතක් එඩෝනද කෙනෙකුට නේද. ඒක ලේසි පාසු දෙයක් කියල හිතන්න පහ. එක සරල දෙයක් කියල හිතන්න්නප ම හපුුණ්‍යවන්ත සිතක් මහ ගාම් බීර සිතක් කෙනෙකුට පහල වෙන එක ලේසි දෙයන්නේවී. ඒ සිත පහල වනාම අනිත් අයට උදව් කරන්න දානය අන්න එතනිදන පටන්ගන්න උදන් දෙන්න පටන්ගන්න. ඔ ලෝකට උදව් කරන්න බහි බාහිරේ ලෝකයක්කොට බාහිරයට උදව් කරන්න බාහිරයට පිහිට වෙ හු පටන් ඔෞ්ට ඒ කරන්න බෑ ඔහු තුළ මේ පෙරසසර පුරුදු ක්‍රියාත්මක නොවුනො ඒවා මේ මොහොතේ යම්මු හේතුවක් සකස්සලා මේවා ක්‍රියාත්ම කරන ශක්තියක් බවට පරිවර්තනය නූනොත් ක්‍රියාත්ම කරන්න බෑ. ඔබ බඩගින් ඉන්නකොට අනික්කෙනටත් බඩගිනි ඇතිනේද කියලා හිතන්ඩ පෙරපුරුදු නැති අයියට බෑ එයා හිතන්නේ මම කෑවත් ඇති. මට තිබුණොත් ඇති මං විතර හිටියම ඇති ඒ පෙර පුරුදු නැත්ති සසරපුුරුව නැති අය එහෙම තමයි හිතන්නේ. ඒව කරලා තමයි මේ මහා පවු්කරගෙන තියෙන්නේ අපි සස්සරේ තැන් ආයිත් ඒව කරනවද දැම අවබෝධ වෙන්න ඕන ඥානදර්සනය බුදුන් වහන්සේගේ කාලෙක්ක වෙලා තියනවා මේ බුද්ධෝත් පාද කාලයක් මේ බුද්දෝත් පාද කාල කියනන්නේ මොක්ද බුද් වචන තියන කා. මහන්සේ චතර ජන්ස විතර නීම නිර්ල දමතියනවා ඉති දහම ගලපනකොට පේෙන්්ඩෝනේ නම් මම සිින්නෝන හොයිදියට මම හොඳ වැඩ කළ යුතුයි හොඳ දේවල් ක්‍රියාත්ම කරු යතුයි ඒ කාන්තෙෙන්ම කරන්නඕන දාන සීල භාවනා මගේ ජීවිතය වෙන්ඩඕන මන් දන්දෙන්ට පුරදු වෙන්ඩවන උසස්සයට වඳින වන සංගරත්තයට වදඳින්න්න පුරදුවෙන් එතින්ටගන්නන අප ජීවිත හැම්මදේ අපි නිවරදිව කරගාන්න පුරදුු වෙන්දෝන. ඊළඟට ප්‍රිය වචනය අපේ ජීවිතය වෙන්නු අපි අහන් ආසයි හොඳ වච්චන හැබැ අපි අනුන්ට කතා කරන්න අපේට කවුරුත් මාත්ත්‍යයා කියල කියනව න එන්න කියනව නං කැමැති අපි එන්න කියන්නේ මේ වරෙන් කියල කියන්නේ. යා හෝමද කියලාහන්නවන අපිකම්ද අපි කතා කරන්න තෝ කවුද කියලා මේ වචනෙන් අපි කතා කරහොදට තේරෙන නොද හව. අපිට උසස්කමක්දාගන්න රැකි අන්න උසස්කමදදා ත්ත මේ රැක ගන්න කතා කරයි කියලා කියලා මේ පව තමන්ට ජාතකරගත හැට උපදවගත්ත හැටි ජාතිකන්නේ උපදවගන්නවා උපදවගත්ත හැට මේ පවත්වන හැටි නඩත්තු කරන හැට. මෙහෙම කරාම තමන්ට ලැබෙන්ඩ දෙයක් නෑ. තම ලන්නෑ අනුන්දිහා මන් තැනකටාවට පස අනුන්දදිහා බල නැයිල්ලයි කියල බයයි. කතා කරයි කියල බය මධදිිකමක් ලෙස සිතනවා. මේ තත්තට අපි පාන්න දැම්පිම් පව ගොහත හඳුරන්යි. අපි ගෞව් කොයිත ප්‍රිය වචනය ඇතිෙන්. අපි ගවගොත සමානත්මතාවත්ී අපි ගාගොත දානයති සතර සංග්‍රහවස්තු ලෝක ඇසුරු කරන ක්‍රමේ කොයිදති නෑ. මි ි පව න්රනවා කියල ඉතන් ඩ මාරයි. අපි යි පිං කියල දෙකත්වුනක් කඳර නොවා ඇති. පව් කියල කීපයක් කන්ඳරනු අනිතය පව් කියස දන්න. තරපි මේ හැමම දේකම අපට අනර්ථයමකතු කරගන්න අනර්ථයම හුරුව කරගන්නවේ හුරුවම අපි ජීවි අංග කරගන්නවා. මේ විදියට සසරය යානම්. දැ ඉන්න සසරේ. මේ මොහොත එෙත් අපිඉන්නේ සසරේ. මොකෙන්ද දුක්නවෙඩ කියන්න. අපි දවන ගේ හි ට ගොඩ ටික් ේ. හඳට යනවා කියලා කෝමාරිවා කරිවුඩට ඇව්වන අඟර හය නොගෙල යවන නුසකම හොන්නවා යාන යවනෑ මනුස්සකම හොයන්න යානා නිර්මාණය කරේ නෑ මනුස්සකම හොයන්නට කිසිම ගොඩනැගිල්ල ැදවන. එතකොට මේ ඔක්කොගෙන්ම විදිල යන එකක් මේ කියන්නේන මෙ ලෝකය ඇයිහි අද්‍ය අප ඒකන නොගෙහිල් අප බුදු හන්දුරු සරණය නෝක කියන්නේ මේ බොරුවන් ගැලවි එක. ොරු කියන එක නවත්තනය එක බොරුවට සම්බන්ධ වෙනක නවත්තනක. ලේසිනෑ බැලවාම මමා හුද කලා හුද කලා වෙන ගැන මේ සෙනගස්සිං හිල කලේ රරිගෙන එකක් නව. සේනඟ අතර මේ සංකල් පෙන් බේරිලින් එක හුද කලා මාර්ය හද කලාා බාවය. සිතෙ මේ සංකල්පයක්මයි මේක මගේ මට අනර්ථය පිරිිස පහළනා කියලා අවැඩක් වෙනද අසුභයක් වෙන දේහෙම ගලපා වෙනෙහි කරලා තමා තමාට වැඩක් වෙන විදම හොත් අක් හදා ගන්නන්නේ අරර්තයක් වෙන විදි වැඩක් හදාගන්න එක මොහොතක් කර ගන්න එක එක. ගමන්ගෙන් හැකියාව මයි. තමන්ට ප්‍රශ්තියනෙ තමන් ගැන පේන එකන සතිය නෑ. තමාට තමාගේ හැම මොහොතක්ම පේන්නේෙනෑ අපි හිතන්ින් ඉඳදල ඉඳල එකක් බැලුවම ඇති. ඕ එහෙම තමයි බැරිකමට එන ඒ බැරිකමටඒ එකක් සැපයි කියලා හිතනවා. එතකොට අපි දැනගත යුතු මෙ මේ සබ්පා පස්සා කරනගන්නනට සියලුම මොනවාද සියලු පවකිේ සිතම් කේම් කිරීම. කායන ච්චත්තේ කාය වචන සිීත මේ තුන් දොර යොදාගෙන එකතු කරගන්න වූ අකුසල් ඒ අකුසල් ක්‍රියාත්ම කිරීම නිසා එකතු කරගන්න හු පව සහ හුරුව විපාක මේ එකතු කරපුනේ දැම් විඳින්නේ ලැබැනෙ එකකුරවපු පෙ දුන නිස සීවලිුමාරයට ලැබුණ තුමා ඒ සීවල ිකුමාරයා රජෙක්වල ඉදදේ ඇතුමා කරගත්ත පින ීවලි මහ රහතන් වහන්සේ වනාට පසේ ලැබෙන ගත්තා. අපි බැලුවේ සීවිලි කුමාරය පොටුවෙන් ලැබෙයි කියලා. අපි කොතන දින්න කියන්නක අපි රහතන් වහන්සේ කෙනයකුට ගරු කිරීම සඳහා සීවිලි රහතන් වහන්සේ ආදර්ශය සඳහා ප්‍රතිමාවට ගරු කොට වන්දනා කොට මහපිනක් රැස් කර ගන්න වෙනුවට ඇතුළම් අපි හිතල බලන්න තමාවාංකනෑ. මේ කිවම කල බලවිෙනවා ඇති මේක හොම කේතිීනවා ඇති ඇයි ඔහොම ඉන්න පුළුවන් ඉ ඉන්න බැරි අපේගාවනේ විනිමේ ප්‍රශ්නතියන තමංගාව පුළුවන් එකති එන්නෙත්තමංගාව. එතකොට ඔබොහොඳට හිතල බලන්න්න ඒක තමන්දීපු ධානක ආනිසංසේ තමන්ට ලැබෙන වනන් තමනුත් දන්දීලව නිසංසකන් ඒ ආනියන්ේ අරගෙන බදු හමුදුරුව සරග ඔක්ොමතඇර. ඒවා එන සැප නෙවිවෙන්න ඇති නෙනෙ අපි සැපකිවට ඒ උත්තම මේක සැපනම් ඉන්න පෑ ගෙතරේ. සතර පුරුදු ඇති පෙරපුරුදු ඇති පෙර පින් ඇ උත්තමේ ඔය සියල්ල තමන්ගේ පිනෙන් ලැබුණු දේවල් පවා බුදුහාමුදු සරණයක් දියත්තරන. නැත්තන් ඒ ඇසුරු කරමින් ගෙර හිටියෝ තනාගාමි පලයට එන්න පුළුවන්. අනාගමිටකන්න පු බයතති ඕව නැතිවී කියලමි සැපක්කම ලෝකෝතර සැක් ගැන හිතන්නම් බැරි අය අයෝ වදාල ගිල්ලා රයනොදා. ගොත්තර සබ දකලත්නෑ බිඳක් ඇසු කර නෑ ිඳක්ොත් මහොතක් ඇසු නොරහය ඉතින් කකාබිබින් එක ගෙනමයි කතා කට කන්න එක මයි දොඩන්නේ. කාලකාල සීනිි වැඩි කියල ඉළට පෙති ගහනු ඉලන්ට ඉන්ජක්ෂන් ගහනෝ එපයි කියලා හොරාට කනු ඩොක්ට හොරර් කනු ඩොක්ටනමටපාකි ඩොක්ට හොරාරගහිල්ලා හුරක්කාලන සීනිි බැලුවම කි වැඩි වෙලා ඩොක්. අආ්‍යන කොහොමද වැඩියුනා පොමන්ක ඇයමන මේ බොරු කියන එක මේ පෞකරණය වචනෙන් කරන බොරුව නවත්ත ගන්න පුළ ොඳද කොත්තනක මේක නිකම් පැටලීමක්මයි අර මුහුණු ගැේ පටලුුණාව ොුණනක් කොයාගන්නඩ බැ එකක් ගලවනට අනි පැත්තිේලේනවා දැන් ඉතින් මේ බුද්ධෝත්පාද කාලය සම්බුද්ධ වචනය පහල වෙලා සම්බුද්ධ වචනය ජීවමාන වෙලා තියෙද්ද ඔබ ඔබ අවබෝධ කර ගණඩ එක පාරට බැරවුණක් පොඩ්ඩ පොඩ්ඩ වබෝධ කරගන්න ඔබ ඔබ එක වේකට විනාඩි පහක්කරයදල ඔබේ හිතා ඔබෝධ කරගන්න දකින්න පුරදුුවෙන්ඩ. තැක්කට පස්සේ ඔබ හිතන්න අනේ මේ පහ මෙහෙමනං හනිප පහ ොහෝ මැද මේ නිකං ඉද්දී. මේ පැත්තකට වෙලා නිකං ඉන්න වෙලාත් මේෝ මතක් කෙනවනම් මං සමාජයට ගියාම නිමිතිතිෙද්දී නිමිති දෙනවා කියෙන බාහිරේ මේ කෙලෙස් උපදවන්න අවස්සන්න උදව්වට සිටිනවා කියෙනෙකයි නිමිත්ත කිය. ඔන්න දැන් බාහිරයේ හැට රූපයක් නිමිති වෙන. ඇතුළ විස්සේ රා ගද ේස ොහෝ හෝ ගල් ඇවිස්ස න පරණසර පුරුදු ක්කොම එ කවදාව ගැලවඩකමයක් නෑ. දැම් මේක තමන්ට නොතේරුුණා නම් නොතේරෙනව නම් කොහොමද කාගෙන් හා ගණ්ඩද අර විනාඩි පහත් එහෙ නම් විනාඩි පහ පැත්ත කරල බාන කණික දවසද පැ විසි හතරත්වය න පැයකට විනාඩි හැටක් තියෙන පහන ගණ්ඩි. ඒ පහක් වෙදාගෙන ඉදී ඔච්චන අමාරුනං ඒ ඒව නිමිති අඩු වෙලාවිඩ නිමිති අඩුයිනි මනසන් දෙන එක විතරයි නතියෙන් ස්පයා ගත්තම පහසු විරියව්වත් ෝරගත්තම බිත්වට හේතුනම් නිදයන නිසමත කය පුරුදු හේතුනු නිදාගන්න ඒ එක ඒ රූප නිමිත්ත කෑැටි. එමිනිසාපි හේතුවෙන්නේ නැතුව කය පහසුවෙන් තියන්න පුළුවන් තමන්ට පැහසු විරියව්වකඉදගෙන හිත බලන් ගන්න. පාදය රිදනොකිව්ව පාද රිදිදනොකිල ඒමෙලා වෙතියන්නේ සිතුනානෙද. සිතීමක් නේද ොනම ඔබට නොතේරන දැම කියල දෙන්නේ. සිතුුණ එය සිතුවිල්ලා. පාදයන් නිමිති කරගෙන මුල්කරගන්න උදව්කරගෙන උපකාර කරගෙන සංකල්පයක් පහළ වනාා සිතුවිල්ලා. ද මේ සිතුවිල්ලක් කියලා හිතනකොට පාදය අත හැරිලා දැන්නන පාදේ අතැරුණකිව බට හිව ඇගෙන් තරල නෑ. හිතට හිතේ තියනදේ පෙන්න්න ගන්න. අන ඇස් දෙක නොවෙනද නොතිබුණු ඇත් එක ච්චක්කු මදට පාති ේනවා. ඇස් දෙක. මේක සිතුවිල්ලා. පාදය රිදනවා කියන වෙලාව පාදීගැන රූපයක්. මේක හිතේ පල් රූපයක්. ඒ ඒ පාදේ රිදනවා කියන එක හිත තුළත් වේදනාව. කයත් වේදනවා හිතත් වේදනවා. හිත තුළ ස්පර්සයත් එක මතුව වුණු දුකවේදන පයරිදනට කැමති නෑනේ. පයරිදන එක රිදීමම නිසා දැන වේදෙනවායි. ඉවා කියලා දැනගත් ම හිතෙන් විඳවන විඳල්ලයි දෙකක්. මේක තෙරුම් ගන්න අමාරු පුලුවන්න්න දහම කාටක් පුලුවන්නේ එහම්බෑ හරි අමාරු දැනක් උන්න හොතැන් අඳුර ගණ්ඩ. එතකොට හිතට එනවා පයරි දෙනෝ. පයරිදන කිය හිතේ තියෙන්නේ දුකවේදනාව. එතකො එහෙම හිතනකොට පයරිදිනක තිබියදී හිත පෙනන ගන්න චක්කරු විද පාති. මේ සිවිල්ල හේතුඵලයක් ස්පර්සයක්ත් එක්ක කයේ දැනීම නිසා හටගත්ත දෙයක් සිතුවිල්ලක්. එන මෙතන තියෙන හේතු පලයක් මම කරපු දෙයක් නෙවි. මම හදාගත්ත දෙයක් නෙවී. සකස් වූ දෙ මොකක්ද සකසුේ සිත්ත කය වචනය. කාය සංස්කාරරිකෝම ආනාපාන කයම ගරූපගන්න නාහෙන් හුස්ම. ල්ල දේ ගන්න කනෙක හැු ගන්න හනු ගන්න කටනු ගන්න කැනු ගන්න කයින් ි පරසගන්න නොද ඇති ගන්නන්නේ නැත ොහහින්ද ගන්නවා ඒක දැන ආනාපානය කන්න කාය සංකාර. එතගොට දැවු ඔබට හිතුනොදැන් මේ කය සිත වචන දැ නොදැන් ඒක මේ ඇසුරුවෙන් නේටික පාදිරිදන කිවේ. එතකොට සංඥාවල තින පාද අරමුණු වෙලා හිතෙන් පැහිතෙන් පෙන්නන්නේ පාදයමයි. පාදයවලුවට හිත පේනෑ. එන සංඥාවෙන් පෙන්නන්නේ පාදය. අන්න පාදය සංඥාවෙන් පෙන්න බව දකින තැනයි ඥානය. එතමේ සංඥාව ගෙනන සංඥාවට අනු සංකාරරි සිතකය වචනය සංකාර කිව දැ දන්නවා සිතකය වචනය සකස්ෙන්නේ මේ රූප සඥාවට අනුවමයි සංකාර විඤ්ඥාන. දන්න දේ වශයෙන්තින්නේෙ ඔය පාදිගැන වෙනමකුත් දන්න ඇය වෙලා. වි්ඥානි කෙනෙ දැනී දන්නවා දන්නවා. මොනයි පාදය හිදෙනවා කියලා දන්නවා. වෙන දේකට විංාි කෙන ඔන්න දැන් ඔබ පංචුපාදනස්කම්දය හැදුු හැටි ැන් වෙන දට ඩිය ඔබෝධ වඩ ඇති අන්න එහෙම බලන්න මේ විනාඩි පහහි පුළුවන්ද තව ඒම මතක්ක ඒව ගන්න නොසිත එකක් කල්ලන් කරන්න එතකුට හරියට කරු තිළගේ වෙන්න. එන්නෙම නෑ දපන්න කුසල් උපදින. එකක නොකර තර් කරන පුදුමක කියන්නේ කිසිීම දෙයක් භාවිතා කරන්න නැ කට හැකරකමට කතා කලා හොන්දට පවකරගන්න දහම්ම තර්කයට ගන්න එපා. එක දැනක බුදුන් වහසේ දේශනා කරනවා මම පණ්ඩිතයෝ සමග වාදයට නොයත් පණ්ඩිතය ෝහ මෝඩයෝ මා සගවාදයට මම වාදයට නොයම. තෙරුණ බ වාද කර උපපු කරන පුළන්ද මෙතන නෑ. ඔබට ඉස්සල්ල අනුමාන අවබෝධයක් ලැබෙන්න්නේ ඊට පසේක ප්‍රත්්‍යයක් සවබෝධය වෙන්න තමන් තුළින් දකින්න පුළුවන් වන්න කොට. අනුමාන අවෝධ ප්‍ර්‍යක් සවබෝධය පච්චත්තන්ව ේද තබ්බෝ. ප්‍රත්‍යයක් සවබෝධය. අන්න එතකොට තේරනෝ මේක සිතක් කියලා හිතන කොටම කාම ලෝකෙ බිධ වැටෙනවා. මේ උපාදාානස්කන්දයක පහළවිිම කියලලා ඉතනකොටම රාගදය සමහොහින් දෙනවා. නවති නෝ උපන්න අකුසල් පහවනවා. ඒ දහම ගැපිලාන නූපනක්ුසල් උපතින ොහොකඉන්නන්නේ උපනය ඉපදෙන්නේ උපන් එක පහවෙන මොහොතඉන්නේ. අද තේරුුණා කියලා මහිතනවා. ඒත් මංහිතන්නේ අනේ නතේරුුණා කල්පනා කරනේ පාලි වචචන පාලියයක් පාලිනතු මොකහරි භසාාවගෙන දහම දෙෙසන්නේ බාසාාවාඩක්ර කෙනෙක දක්ෂාව කෙහිතන් දෙපා පාලි මහචාර්රය වුණට පාලි මහචාරය කමණනව ඕෝන. දහමඹ ජීවිතය තුළින් දකින එක. ඇත මේ අපි පාලිදන්න නෑ. සොච්චමක් දන්නකොට කටපාඩක් ඇල පිල්ල පහ දන්න හැක් කොහිද යෙෙනි කෙල් දන්නන්නේ. මොට ම පාද සිි න ගෙල හිතන මේක පංචු පාතනස්කම් දෙය මේ රූ පේදෙන සංඥා සංකර ්‍යාන්ක න හි සිතුඉල්ල දර්සන කරන ඥානය සහිතව සිතුඉල්ල පෙනෙන ශක්ති සහිතව හිත පත් පහල වෙනවා. සතිය වැඩෙන අසති අයිගෙන නොපෙනෙන ශක්ති අයින් වෙනවා. උපන් අකුසල් පහ වෙන. up ක් හ පා කියල හො ක්ුසල් ැ ොතක් දහ තින ොහො. අ ප ක්ස ූපදින ගේ කිය ැකින් ස පට ගන්න ූප ක්ස පති සම දිි්්‍යිය තියන්නේ සම දි් ක් ම ද ල න මොත අකුසල් නෑ අ ක් නැති නපන් අක්ුසල් නූපදිනවා කියලා තමයි සතර සම්ය ප්‍රධාන වීරය සම්ම යාම ටන් ගන්න, නූපන් අනපන්නාන. උපන්නානම් පාපකාන අක්ුසලාන ම්මානම් පහයක කියන දෙවෙනි පදය. පළවෙනි පදේ ගන්නේ. නූපන්නකුසල් නූපදිනක. අනුපන්නඩාන අකුසලානන් දම්මාන, අනපන්නම් පාකාන අකුසලාන දම්මාන, අනපාදාය චන්දන් ජනීති වායමති විරියන් ආර්පති ිත්තම් පගන්නාආතිප චාති. නූපන්නකුසල් නූපදිනවා කියන්නේ. ෙ පද කොම සංක පාන න් යම මේ සිතු විල්ල සංකල්පයක් කියල පයන හොත හො කුල්ල ඒ වේ තින දම්මාඩු දම්ම පටි පන්නේ ධර්මානු කූල. දහම වෙල ජීවිතේ. ඔක්කුම මේක තැන. ඉච්චර ගොඩක් කිවත් නොතේර නිසේමන් තහම කියන්නේ නැත්තේ. ත ඔබ උත්සාහර නොබ මේ එක දකල ඒ විග්‍රහ යන්න තවයවන්න එන්න නැතර නව කියන ප ැ. ද දැක්කොත් ආපුක හරියට දැක්කොත් එන එන්නෙත් නෑ එනක් දැනෙත් නෑ. සුළුවෙලා යනවා තර්ක කරන න්න නැගි හිල්ලා. දහම තර්ක කරන පිරිසක් නො මෙ හටේ ඕන පදන් ඉන්න. ඒග මම කියන්නේ ඒ බුදුරන්හස එපාකිව්දේ කරන්නේ ඒක තර්කර ඔප්ගන හොයන් න්න ලු ර් කර තර්ක කර හොයන්ඩ දෙන්න දහම නිර්ම ම ත්‍රිට කියයන. අන්ට නොදන්නකමට ෙලපෙන්න තිකමට මේ තර්ක කරන්න. මේක අවබෝධ කරගත්තකොම් පේනවා අසවල හතුර මේක සිතුවිල්ල කියලා හිතනකොටම ජීවිත දහම බවට පත් වනා.ඒල අකුසලින් මිදුරු මොහොද. නූපන් අකුසල් නූපදිනම හොත. උපන් අකුසල් පහාවෙන ොත. ඔක්කො මේ එක තැන. නූපන් කුසලයක්ක් පිදුරුමහොත කුසලේ කියන්නේ අහුසැල ිදනුවක අකුසල ිරන න්න ද කුසි පහලුම. මහාහස්තිි පදෝපුම සූත්‍රය සාරිපපුත්්‍ර මහරතන්සේ දේශනා කරලා උපමෙන් පෙන්න්න නොමේ ඇත් අඩිය ඇතුලේ හැම සතාගේ මඩිය තියන්න පුල මනිසා චතුරාර් සත්්‍යය ඇතුළ සියලු කුසල්තියනෝ කියලා කුසලේ පහල වෙන්න චතුරාරි සත්්‍යය නිසා. මෙ දුක කියල දකි නොට දුක්ක නිරෝධය දුක දැකීමමයි. රාගේ දැකීම යි රගේ හඳුරගන්න ොතමයි රාගේ ිරු මොහොත දම්මානු දම පටි පන්නම ඒ මහොතේ ප්‍රමාණයට තම්පූරණෙවී. යි සතර මගක් සතර පලයක්තිෙන් හොද්ද තවබෝත කරගන්න දැන් අද මේ මහපිනක් අපි ලෝගගෙන තකු කතාර වනි පරාණ බෝම නි අෂටික බෝම ගැන විතරයි වෙන ගු කතා කරඩ දෙයන්න ඒක ඒ ඒ රටවල් ගැන දෙකට බැදනු පිරිසක් බවට අපි පත්තච්ච පත්වලති අපිට මේවා කතා කරද මෙ දෙෙකෝටි පනස් ලක්ෂි හෝ හතලිස් ලක්ෂේ දෙකට බෙදු නොත් බෙදෙන්නේ දුකුල්ලට පක්ෂණ. ඔබෝබට කරගන්න අනාර්ථය ගැන දන් කීතෙනද. ඔබත් මේ අහලිවෙරල බෙදෙනො ඇති. අපිට බේරෙන ක්‍රමයයක් ඇත්තේම නෑවාගේ. නොදක්ොත්තු ද හිල බදුන්හසේදේසනහර මාගමකට න නුගියොත් ොදයි ෙති මේේ අපිට හිලනෑම හිතන්නක් හිලන දන්නේ. මේ වගේ සනාතර දහම එක දන්නේ. එක්කො ත්‍රිපිටගේ නිකන් කියියෝගෙනෙ හිල කියෙවුට අහු වෙලනෑ. මහාගාම්බේර දහමක් මහර හතන් වහසල පහළු දහමක් මේහ ඉදි කොපමන එක සූත්‍ර කිවරේ දිරහත් වනාාද. ඒ ඒ සූයේ මාර්ග සූත්‍ර කියන්නේ ක්‍රමය කියන එකයි. හිත සද කරන කමේ ම ල පටන්ගතේ විධදස්ානල විධ ාස සංස්කෘතියංග මග වෙනස්සු මහස්තුනට එක අරමුණ එකමදේ ඉෂ්ටවීම සඳහ. දේශනා කළ බුද්ධ මාර්ගය බුදු ප්‍යාන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රීමක දේශනා. ද අපි අප හිතට මේමන්නගම් මතක්කේ ොක කරි නෑනයද. අපිට මෙහ අන්ඩෝනට ම කරිනෑද අපි හිත අසාහනයටමත. <mí> <mí> people, so, likewise, papyrus, voltages, yes. no ැි සසාහනය පමත්වනවා සහනේ බවට පත් කරන්න ක්‍රමේ නොදැන එකක දැගෙනවත්මකට බහින්නේි නෑ. ස්්‍රද්ධහ වැඩෙන්නෙම නෑ. සසරෙන් ගැලවෙන්න තමන්තුලු පහල වෙන කැමැත්ත ්‍රද්. මේ කටුක සසර මේ ගෝර සසරෙන් ගැලවෙන්න තියෙන කැමෙත්ත. බුදුව මේ දැම් මේ විදින ටික මදිත. මේ තාම පිහිතපු දැ මේ තරුණ දමානති තරුණාය ළමායි. වයසට යන ිට්ටු අය සහ හොන්දට වයසට කිීපු අය ගලකොඩ ගැම බිමටේනො නො නො න නැග නවති නැතුවගේ ඉපදුණත් වයිසටය හ න උපන්දිනය සමරන කෙන්ෙන අවුරුද්ක් මාරණය පැත්තට කි හිල්ලා. අපිට තේරෙන් නැත්ති අර ඉටිපන්දන්නේ වෙන නිසා. අර කෙලා ගහ ඉටිපඳන් ටික නිවනිසා තේරෙන්නේ අපිට හෙම තේරුමක් නෑනේ අපි මේක සැන කෙලිගන්න නිසා නොතේරෙන් පන්දිනය සැකෙලියක් නෙවී උපන්දිනය. මාරයට ටිට්හුුවීමක්.